ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 2022 පළමු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 397ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 465ක් ලබා ගත්තා. ඒ අනුව තරගයේ අවසන් දිනේ වන අද දිනේදී මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4ක් දැවි ලකුණු 119ක් ලබා අසීරු තත්වයකයි පසුවන්නේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ඉතිහාසගත වාර්තාවක් තැබීමට සමත් වුණා. මින් පෙර ක්‍රිකට් පිටිය තුළ යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වහොත් ආදේශ කරන ක්‍රීඩකයාට සිදු කළ හැක්කේ පන්දු රැකීම පමණයි. නමුත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ නීති යාවත් කාලීන කරමින් යම් ක්‍රීඩකෙක් ආබාධයකට ලක්වන්නේද ඒ වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයාට ඔහු වෙනුවෙන් ඔහුගේ කාර්ය ඉටු කළ හැකි බව ජගත් ක්‍රිකට් කවුන්සලයේ මගින් ප්‍රකාශයට පත් කළා. මේ හේතුවෙන් මෙම තරගයේදී ආබාධයට ලක් වූ විශ්ව ෆර්නෑන්ඩෝ වෙනුවට ආදේශ කළ ක්‍රීඩකයා බවට පත් වුණේ කසුන් රාජිතයි. මෙම තීරණයට 100%ක්ම සාධාරණයක් ඉෂ්ට කරමින් වේග පන්දු යවන්නන්ට යෝග්‍ය නො වූ තනතිරුවක කසුන් රාජිත විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවා. බංගලාදේශ කණ්ඩායමේ ප්‍රබල කඩුලු 4ක් බිඳ හෙළීමට කසුන් රාජිත හට හැකියාව ලැබුණා. ඒ තමීම් ඉක්බාල්, නජිමුල් හුසේන්, මොමිනුල් හක් සහ ලිටන් දාස් යන ක්‍රීඩකීන්. ඒ අනුව කසුන් රාජිත වාර්තා පොත් අතරට එක්ුණේ තරඟයක් අතරතුරදී ආදේශ කළ ක්‍රීඩකයෙක් මෙතෙක් ක්‍රිකට් ලෝකයේ තුල වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ඒ ලකුණු 60ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් මෙම තරඟයේ ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවිද ඔබ මොකද හිතන්නේ අපට කමෙන්ට් කරන්න ඉක්කා SLK channel-ේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න ඉක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන ඉක්මනින් හමුවෙමු